පහත දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සලකන්න. පළවෙනි කොටස කුමන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩයේද? යකඩ ඉලෙක්ට්‍රෝඩ සාමාන්‍ය ජලය තුළ ගිල්වල තියෙනවා. ඒ කරලා වාතය සහ නයිට්‍රජන් වායුව බුබලණය කරනවා. එතන මෙතන සිද්ධ වෙන්න පුළුවන් ප්‍රතික්‍රියා දෙක වෙන්නේ යකඩ ඔක්සිකරණය වෙලා යකඩ දෙක දනා එන සෑදීමයි. ජලය සහ ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රොක්සයිඩ් දැන සෑදීම. මෙන්න මේ ප්‍රතික්‍රියා දෙක තමයි මෙතනදි සිද්ධ වෙන්න පුළුවන්. අපිට ඒ අදහස මතක් වෙන්න ඕනි ඉස්සෙල්ලාම. එතකොට මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් ජලයයි ඔක්සිජනුයි දෙකම තියෙන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඔක්සිජන් හිඟ තැනදී. නයිට්‍රජන් වායුව බුබුලනය කරන තැනදී ඔක්සිජන් හිඟයි, වාතය බුබුලනය කරන තැනදී ඔක්සිජන් ඊට වඩා වැඩි. වාතය බුබුලනය කරන ඉලෙක්ට්‍රෝඩයේදී සිද්ධ වෙන්නේ ඔක්සිජන් ප්‍රතික්‍රියකයේ විදිහට තියෙන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ඔක්සිජන් ප්‍රතික්‍රියකයේ විදිහට තියෙන ප්‍රතික්‍රියාව තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. එතකොට B ඉලෙක්ට්‍රෝඩයේදී තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිදුවන ඉලෙක්ට්‍රෝඩයට තමයි අපි කියන්නේ කැතෝඩය කියලා. ඒ නිසා B ඉලෙක්ට්‍රෝඩය තමයි කැතෝඩය. B ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය කියලා නම් කළාට ලකුණු පහක් ලැබෙනවා. දෙවෙනි කොටස කුමන ඉලෙක්ට්‍රෝඩය ඍණ ලෙස ආරෝපිතද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝඩයේදී. එතකොට ඔක්සිකරණය සිදු වෙනකොට අතිරික්ත ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. එතකොට ඍණ ලෙස ආරෝපිත වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝඩය. ඍණ ලෙස ආරෝපිත වෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝඩය කියලා නම් කළාට ලකුණු පහක් ලැබෙනවා. තුන්වෙනි කොටස ඒහි සිදුවන ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න. එතකොට ඒවලදී සිද්ධ වෙන්නේ යකඩ දෙක දනායන බවට පත්වීම. ඒ ප්‍රතික්‍රියාව ලිව්වට ලකුණු පහයි. හතරවෙනි කොටස බීහි සිදුවන ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න. බීවලදී සිද්ධ වෙන්නේ ජලය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා, හයිඩ්‍රොක්සයිඩ් අයන හැදෙනවා. ඒ ප්‍රතික්‍රියාව ලිව්වට තුලිත කරලා ලකුණු පහයි. පස්වෙනි කොටස සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා, ඔක්සිහරණ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන හතරක් ලබා ගන්නවා. එතකොට ඔක්සිකරණ ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ කරලා ඔක්සිහරණ ප්‍රතික්‍රියාවට එකතු කරන්න ඕනේ. මේ විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් යකඩ දෙක දනා එනයි හයිඩ්‍රොක්සයිඩ් එනයි එකතු කරලා ෆෙරස් හයිඩ්‍රොක්සයිඩ් විදිහට ලියන්න පුළුවන්. ඒ දෙවිදිහෙන් කොයි විදිහට හරි තුලිත රසායනික සමීකරණ ලිව්වට ලකුණු පහක් ලැබෙනවා. හයවෙනි කොටස ඉහත තුන සහ හතර කොටස්වලදී ඔබ දී ඇති අයනික විශේෂ සෑදෙන බව පෙන්눔 කිරීමට එක් රසායනික පරීක්ෂණ බැගින් දෙන්න. එතකොට තුන්වෙනි කොටසේදී අපි කියලා තියෙනවා යකඩ දෙක දනායන හැදෙනවා කියලා. යකඩ දෙක දනායන හැදෙන බව තහවුරු කරන්න පරීක්ෂණ කිහිපයක් අපිට කරන්න පුළුවන්. එක පරීක්ෂණයක් තමයි ඇමෝනියා ද්‍රාවණයක් යොදන එක. එතකොට මේ ද්‍රාවණයෙන් කොටසක් අරගෙන ඒ කොටසට අපිට පුළුවන් ඇමෝනියා ද්‍රාවණයක් යොදන්න. එතකොට ලා කොළ පැහැති අවක්ෂේපයක් ලැබීමෙන් යකඩ දෙක දනායන හැදුණු බව තහවුරු වෙනවා. පරීක්ෂණය කරපු විදිහට ලකුණු පහයි, නිරීක්ෂණයට ලකුණු පහයි. මේ ද්‍රාවණයෙන් කොටසක් අරගෙන ඉවරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් යොදන්න පුළුවන්. එවිට ලා කොළ පැහැති අවක්ෂේපයක් ලැබීමෙන් යකඩ දෙක දනායන හැදුණු බව තහවුරු වෙනවා. පරීක්ෂණය කරපු විදිහට ලකුණු පහයි, නිරීක්ෂණයට ලකුණු පහයි. මේ ද්‍රාවණයෙන් කොටසක් අරගෙන පොටෑසියම් ෆෙරීසයනයිඩ් ද්‍රාවණයක් යොදනවා. එවිට තදනිල් පැහැති ද්‍රාවණයක්, එහෙම නැත්නම් තදනිල් පැහැති අවක්ෂේපයක් ලැබීමෙන් යකඩ දෙක දනායන හැදුණු බව තහවුරු වෙනවා. පරීක්ෂණය කරපු විදිහට ලකුණු පහයි, නිරීක්ෂණයට ලකුණු පහයි. හයිඩ්‍රොක්සයිඩ් අයන හැදුණු බව තහවුරු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පිනොප්තලීන් භාවිතයට ගැනීම. මේ ද්‍රාවණයෙන් කොටසක් අරගෙන පිනොප්තලීන් ද්‍රාවණයෙන් බිඳු කීපයක් යොදනවා. එතකොට රෝස පැහැයක් ලැබීමෙන් ද්‍රාවණයේ හයිඩ්‍රොක්සයිඩ් අයන තියෙන බව තහවුරු වෙනවා. පරීක්ෂණය කරපු විදිහට ලකුණු පහයි, නිරීක්ෂණයට ලකුණු පහයි. හත්වෙනි කොටස ඉහත පහ කොටසේදී ඔබ දී ඇති සමස්ත කෝෂ ප්‍රතික්‍රියාව සුලභ ස්වභාවික ක්‍රියාවලියකදී සිදුවේ. මෙම ක්‍රියාවලිය නම් කරන්න. එතකොට මේ ක්‍රියාවලිය ස්වභාවික සිදුවන අවස්ථාව තමයි යකඩ විකහදනය.
යකඩ විකාදනය කියලා සඳහන් කළාට ලකුණු පහක් ලැබෙනවා.